What's up guys, time is Clash with Navi. Hey what's up guys, welcome kelagadu kuruga another Clash with Navi YouTube channel dear guys. Idi mama Navin bro guys. Idi anivaram Clash with Navi YouTube channel subscribe karana tanda amma subscribe karana like karana comment karana yanta barana share varadala anivaram set penna guys. Idi ma hitara me episode ek walata godak pati kiyala mokada ගොඩක් අය මගෙන් චැනල් එක පටන් ගත්ත කාලේ ඉඳන් අහපු ප්‍රශ්නයක් සහ මේ ළඟදිත් එක්කෙනෙක් මැසේජ් කර කර අහනවා. ඉතින් මට හිතුණා මේ එපිසෝඩ් එක අනිවාර්යයෙන්ම මගේ චැනල් එකේ දාන්න ඕනේ කියලා. මොකද ලංකාවේ කවුරුත් මං හිතන්නේ කරලා තියෙනවා ඇති කියලා. පිටරට නම් ගොඩක් අය කන්ටෙන්ට් ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් ඒ වුණාට ලංකාවේ කෙනෙක් විදිහට මම මගේ වගකීම තමයි අනිවාර්යයෙන්ම Clash of Clans වල ඔයගොල්ලන්ට මේ සියලුම ප්‍රශ්න ගැන විසඳුමක් ලබා දෙන එකට. ඉතින් ගයිස් ගොඩක් අය ඇහුවා ඔයාගේ ක්ලෑන් එකේ නේම් එක චේන්ජ් කරගන්න බැරිද කියලා. දැන් මේ ක්ලෑන් එකේ අපේ ක්ලෑන්ස් වල සෙටින්ග්ස් කොච්චර ගියත් දැන් එඩිට් ගියාම ක්ලෑන් එකේ ලෝගෝ එකයි අනිත් දේවල් විතරයි වෙනස් කරන්න දෙන්නේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ ක්ලෑන් එකේ නේම් එකට මෙතන දීලා නැහැ. ඉතින් ඒක මම හිතනවා ඉස්සරහට කොහොමත් කාලයක් ඇද්දී එන්න පුළුවන් ලීටට විතරක් මාරු කරන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. ඒත් ඒක ලොකු දෙයක් නේ, රිස්ක් එකක් නේ. මොකද ක්ලෑන් එකේ නේම් එක චේන්ජ් කරනවා කියන්නේ සමහර ක්‍රවුඩ් එක හැදෙන්නේ ක්ලෑන් එක යටද. එතකොට ඒ කට්ටියට වෙනසක් වුණොත් සමහර අයට සෙට් වෙන්න තිබුණොත් ඒගොල්ලෝ යන්න ප්ලේින්ද තමයි මම හිතන්නේ මේක මෙහෙම තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ක්ලෑන් එකේ නේම් එක චේන්ජ් කරගන්න ඕන නම් මේක කරන්න පුළුවන් ලීඩරට තමයි. හරිද? ක්ලෑන් එකේ ලීඩරට විතරයි මේ ඔප්ෂන් එකට යන්න පුළුවන්. හරිද ගයිස්? ඉතින් මේක ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ක්ලෑන් එකේ ලීඩර් ඔයා නම් ඔයාට කරන්න තියෙන්නේ දැන් ඔයාට මේ වා හිතන්න ඔයාට සමහරට ඔයා ඉන්න ක්ලෑන් එකේ ලීඩර් ඔෆ්ලයින් ඉඳලා යා කාලයක් ගියාම ඔයාට ලීඩර්ෂිප් එක ආවා කියලා එහෙම වෙනවනේ. එතකොට ඔයාට ඒ ක්ලෑන් එකේ නේම් එක චේන්ජ් කරගන්න ඕන නැත්නම් නැත්නම් ඔයා ගොඩක් කල් යූස් කරපු ක්ලෑන් එකක් නම් ලෙවල් අප් වුණා. දැන් අපරාධී අලුතෙන් ආයි ක්ලෑන් එක හදාගෙන අලුත් නමකින් ඔයාට යන්න අමාරු වෙනයි. කියන්නේ ඒක පාවෙන වැඩක් නේ. එතකොට ඔයාට ඉන්න ක්ලෑන් එකේ නේම් එක චේන්ජ් කරගන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. හරිද? ඒක මොකද මගේ එක්ස්පීරියන්ස් කරන මගේ පළවෙනි ක්ලෑන් එකට පස්සේ මම තව ක්ලෑන් එකක් හැදුවා ඉස්සර. මේක දැන් ගහන්නෙම නැහැ. මේක අතහැරලාම මොකද මම ඔෆ්ලයින් දෙන්නලා වෙන වෙන ක්‍රීඩේ ගිහලා අන්තිමට එයා ගහන්නෙත් නැහැ. මට ගන්න විදියකුත් නැහැ. ඒ හින්දා මම මේ ක්ලෑන් එක අතහැරිය කරන්න දෙයක් නැතිම කමට මට තිබ්බ අපරාධ account එක කියපණන් සමන් කාලයක් ඇද්දී ඉන්නත් තිබ්බා. ඒත් ඉතින් කිව්වා ඒ මම දෙකන කාලේ මට ලැබෙන්නේ නැත්නම් තවත් කාලේ අපසර යන එකනේ මෙන්නේ. නිසා මේ ක්ලෑන් එකේ කලින් නම තිබ්බ ශ්‍රී ලංකන් ක්‍රවුඩ්. මොකද මේක දන්න අය දන්නවා මාත් එක්ක ඉස්සර ප්ලේ කරපුවා දන්නවා ශ්‍රී ලංකන් ක්‍රවුඩ් කියලා ක්ලෑන් එකක් මම ඒ දවස්වල කරා කියලා. එතකොට ඒ ක්ලෑන් එකේ මෙතන දැන් අපිට ඕලොග් එකවත් බලන්න බෑ. නැත්තම් මේක සමහරට නේම් එක චේන්ජ් කරපු එක තියෙනවා. ඉතින් මේ ක්ලෑන් එක කලින් තිබ්බ ශ්‍රී ලංකන් ක්‍රවුඩ් කියලා. ඊට පස්සේ මේ ලෙජන්ඩ් වෝරියර්ස් කියන නමට හරවලා තමයි මේ තියෙන්නේ. මුලින්ම තිබ්බ ශ්‍රී ලංකන් ක්‍රවුඩ්. හරිද? ඒක කරේ මෙන්න මෙහෙමයි ගයිස්. ඕනගෙන්ට කරන්න පුළුවන්. ඕනගෙන්ට කියන්නේ ලීඩර් කරන්න පුළුවන් ක්ලෑන් එකේ ඉන්න. හැබැයි ඉතින් මෙහෙමයි. ඒක එකපාරක් දෙපාරක් වගේ තමයි ඉතින්. ඊට පස්සේ වැඩි කරන්න යන්නත් නැත්නම් ඊට පස්සේ සමන්ට එකෝ තමන්ගේ account එකම නැති වෙන්නත් ඉඩ කර තිනවා. මොකද සුපර් සෙල් එකට තේරෙනවනේ හැම වෙලේම මේක චේන්ජ් කරනකොට. ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලන්ගේ settings icon එකට. settings icon එකට ගිහිල්ලා guys මෙතන ඔයගොල්ලෝ help and support කියන item එකට යන්න ඕනේ. මේ icon එක අනිවාර්යයෙන්ම මේක click කරලා මේ සුපර් සෙල් එකට තමයි මෙතන අපි මේ යන්න ඕනේ. කියන්නේ සුපර් සෙල් එකට තමයි අපි message කරන්නේ. හින්දා help and support කියන එකට යන්න. මෙහෙම ගියාට පස්සේ guys ඔයගොල්ලන්ට kelin අතර තමයි එන්නේ. හරි ගයිස්, ඉතින් help and support කියන icon එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ display එකක් තමයි ඉතින් එන්නේ. මේක මේ කෙලින් අතර එන හින්දා මට පොඩ්ඩක් මේ වුණා. ඉතින් ඊට පස්සේ මෙතනින් ගයිස් ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ට පේනවද උඩ තියෙනවා message කියන logo එකක් තියෙනවා මේ Clash of Clans support කියලා. අන්න ඒ icon එක උඩ click කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මේගොල්ලන්ට message කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා leave a message කියන එක. මෙන්න මේකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මේකට මම යන්නේ නැහැ. මොකද මේකට ගියාට පස්සේ කෙලින්ම ඒගොල්ලෝ hello කියලා හරි මොකක් හරි message එකක් ඇවිල්ලා මේ message කරන්න පුළුවන් chance එකේනවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න තියෙන්නේ හරි විදියට. ඔයගොල්ලන්ට මේකට පොඩ්ඩක් ඉංග්‍රීසි ප්‍රැත්තෙන් හරි මොනවා හරි support එකක් ගන්න ඕන නම් හොඳට ඉංග්‍රීසි සාමාන්‍යයෙන් දන්න කෙනෙක්ට කියලා මේ support එක ගන්න පුළුවන්. මම මේ ආයි game එකට ගිහිල්ලාම කියන්නම්.
හරි ගයිස් ඉතින් මං අර කිව්වා විදියට ඔයගොල්ලෝ සුපර් සේල් එකට ගිහිල්ලා එතන මැසේජ් කරන්න ඕනේ. ඉතින් මැසේජ් කරනකොට මේ මම කියන මේ විදිය ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට හෙල්ප් එකක් කරගන්න අනිවාර්යෙන් මේ විදියට කෙනෙක් වැඩි කරන්න නැත්නම් ඔයගොල්ලන්ට කියන්නේ මේම කරේ නැත්නම් හරියන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැන් අතන මැසේජ් කරනකොට ගොඩාක් මැසේජ් දාලා හායි හායි එහෙම දාන්න යන්න එපා. එතන ඔයගොල්ලෝ එයා හෙලෝ කියලා කිව්වට පස්සේ හරි එයාට වාගේ ප්‍රශ්නය විතරක් ඉදිරිපත් කරන්න එකපාර ටයිප් කරලා ඒ මැසේජ් ටික එකපාරම යවන්න සැරින් සැරේ ටයිප් කර කර යවන්න එපා සුපර් සේල් එකේ. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා ඔයාට දැන් වාගේ ක්ලෑන් එකේ නේම් එක චේන්ජ් කරගන්න ඕන නම් ඕක කරන්න පුළුවන්. දැන් ක්ලෑන් එකේ ලීඩර්ට විතරයිනේ. එතකොට ඔයා දැන් ඔයා දාන්න මම ක්ලෑන් එකේ ලීඩර් කියලා මුලින්ම දාලා ඔයා දාන්න මගේ ක්ලෑන් එකේ ලීඩර් මම. මට මේ ක්ලෑන් එකේ නේම් එක මට දැන් කියන්නේ ඔයා ඔබ මම කියන ටික ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා ගන්න. ඔයාට එහෙම මොන හරි ප්‍රශ්න ඇතුණා නම් ඉංග්‍රීසි දන්න කෙනෙක්ට හරි කියලා හෙල්ප් එකක් ගන්න. ඉතින් මොකද මගේ එක්ස්පීරියන්ස් එක මම මේ ඉදිරිපත් කරන්නේ. මොකද මම කරගත්තේ කොහොම හරි ඔහොම සපෝට් එක අරන් පොඩ්ඩක් ඉංග්‍රීසි දන්න කෙනෙක්ටත් කතා කරලා එහෙම කරලා තමයි වැඩේ කරගත්තේ. ඉතින් අනිවාර්යෙන් කරන්න පුළුවන් මේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට මේ උදව්වක් විදියට තමයි හැමදේම මේ කියන්නේ. හරිද ගයිස්? ඉතින් මෙතනදී ඔයා මුලින්ම දාන්න මම ක්ලෑන් එකේ ලීඩර් මොකක් හරි කියන හැම වෙලේම ප්ලීස් එක්ස්කියුස් මී කියලා විදියට මැසේජ් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඉක්මනට වැඩේ කරගන්නත් පුළුවන්. හැබැයි මෙහෙම ඉවසීම තියෙන්න ඕනේ මේ වැඩේ කරද්දි. ඉතින් ගයිස් ඔයාට මුලින්ම ඔයා ක්ලෑන් එකේ ලීඩර් මෙහෙමයි. ඊට පස්සේ ඔයා දාන්න මගේ ක්ලෑන් එකේ දැන් ඔයා හිතනකො මගේ ක්ලෑන් එකේ නේම් එක බාබේරින් පාඩි කියලා. දැන් මගේ ක්ලෑන් එකේ නේම් එක බාබේරින් පාඩි. මට මේ මගේ ක්ලෑන් එකේ ටැග් එක මේක කියලා ටැග් එකක් දාලා මට කියන්නේ මේ ක්ලෑන් එකේ නේම් එක චේන්ජ් කරගන්න ඕනේ මට මේක කරලා දෙන්න මේ කියලා දාලා මට අලුත් වාගේ එතන ටයිට් මම නෝමල් උදාහරණ විදිහට ඔයාට මේ විදිහට දාන්න මැසේජ් එකක් විතර. ඉතින් ඒ වුණාට මේට වඩා වෙනස් කරලා ඔයාලට ලස්සනට මැසේජ් එකක් ටයිප් කරලා ලස්සන විදියට දාන්න උතර වැඩේ හොඳ විදියට අනිවාර්යෙන් ඉක්මනට සිද්ධ වෙයි. එතකොට අන්තිමට දාන්න මට අලුතෙන් ඕනේ කියන්නේ චේන්ජ් මයි ක්ලෑන් නිව් නේම් කියලා වගේ දාලා වාට ඕන විදිය කියන්නේ වාට වාගේ අලුතෙන් වාගේ ක්ලෑන් එකේ අලුතෙන් ඕන නම ඕන විදිය දාන්න කියන්නේ ඕන නම දාන්න. දාන්න ඕනේ මෙහෙමයි. ඔයාට හිතන්න වාට කැපිටල් අකුරු වලින් විතරක් ඕන නම් ඒ කැපිටල් විදිහටම ටයිප් කරලා තමයි එතන දාන්න ඕනේ. නැත්නම් වාට දැන් මං වාගේ බාබේරියන් පාටි වගේ මේ වගේ ටයිප් කරලා වාගේ දානවා නම් වාට කැපිටල් සිම්පල් වාට ඒ නම ඕන විදියට හරි විදියට එතන ටයිප් කරලා දාන්න ඒ මැසේජ් වල. හරිද? මොකද ඔයාට වෙන සෙටින්ග්ස් ගිහිල්ලා කියන්නේ මේ ඔයාට මේක ක්ලෑන් එකේ මෙතන ගිහිල්ලා එහෙම මේ එඩිට් කරන්න ඒව බෑ මුකුත්. ඒගොල්ලෝ තමයි ඒක එහෙන් වෙනස් කරලා ඔයාගේ ක්ලෑන් එකේ නේම් එක ඔයාට ඕන විදියට චේන්ජ් කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් අර මම කිව්ව මෙතඩ්ස් ටික අනිවාර්යෙන් පිළිපදින්න. ඒ කියන්නේ ඔයා දාන ක්ලෑන් එකේ ලීඩර් මම, මගේ ක්ලෑන් එකේ ටැග් එක මේකයි, මගේ ක්ලෑන් එකේ දැන් තියෙන නම මේකයි, මට මේ ක්ලෑන් එකේ නේම් එක හරි නැහැ, මට මේක චේන්ජ් කරගන්න ඕනේ, මගේ ක්ලෑන් එකේ මට අලුතෙන් ඕනේ මේ නම කියලා ඒ නම ඕන විදිහට ටයිප් කරලා මට මේක චේන්ජ් කරලා දෙන්න පුළුවන්ද ප්ලීස් කියලා වගේ දාලා ලස්සන්ට දාන්න. එතකොට ඔයාට අනිවාර්යෙන් මේකළු රිප්ලයි එකක් දානවා. හැබැයි මෙහෙමයි, දාපු ගමන් රිප්ලයි එන්නේ නැහැ ගොඩාක් වෙලාවට. ඉස්සර නම් මට එහෙම ආවේ නැහැ. දැන් කොහොමද දන්නේ? ඉස්සර මම සාමාන්‍යයෙන් මැසේජ් එක දැම්මේ උදේ ටයිම් එකක වගේ, කියන්නේ උදේ දන්නකෝ 10ට 11ට වගේ. එතකොට මට රිප්ලයි එකක් ආවේ හවස 4:00 අමාර වගේ. මොකද USA මේක මේ ග්‍රාන් කරන්න මේ ගේම් එක. ඉතින් එයාලා එහෙ වර්ක් කරන වෙලාවට හරි ඒගොල්ලෝ මැසේජ් බලන වෙලාවක් ඇති. ඒ ටයිම් එකට තමයි දැන් ඒගොල්ලන්ගේ වර්ක් ස්ටේෂන් එක වැඩි කරලා කියලා ගොඩක් අය කියනවා. ඉතින් ඒක නිසා ඉක්මනට රිප්ලයි එකක් එන්න පුළුවන්. ඒක නිසා හැම වෙලෙම ඔක ප්‍රශ්නය හරි විදියට මැසේජ් එක කියවලා රිප්ලයි කරන්න. මොකද ඔක දැම්මට පස්සේ ඒගොල්ලෝ රිප්ලයි එකක් දෙනවා. එතකොට ඔයාලට ඔයාගේ මේ දාන රිප්ලයි වලට හරියට උත්තර දෙන්න ඒගොල්ලෝ එක ප්‍රශ්න අහනවා. ඉතින් වාට ඉංග්‍රීසි පිළිබඳව පොඩි අවබෝධයක් නැත්නම් නැතිනම් පොඩ්ඩක් දන්න කෙනෙක්ට ගිහිල්ලා ඒ රිප්ලයි එක දාන එක හරියට දාන්න. නැතුව නිකන් දාන්නම් වාලි දාන්න යන්න එපා රිප්ලයි. හැම්බලේම පොඩ්ඩක් හරි දේ දාන්න. හැම්බලේම වාගේ නේම් එක චේන්ජ් කරගන්න විදියට මැසේජ් කරන්න. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් වැඩේ කරලා දෙනවා. දවස් දෙකක් හරි වගේ තමයි යන්නේ. දවසක් දවස් දෙකක් වගේ ඇතුළත ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට දවස් දෙකක් ඇතුළත මට වැඩේ වුණා. මගේ ක්ලෑන් එකේ නේම් එක චේන්ජ් කරලා දුන්නා මම. මොකද මේ කලින් පෙන්නවා වගේ මට චේන්ජ් කරලා හම්බුණා. එතකොට ඒගොල්ලෝ තමයි එහෙන් චේන්ජ් කරන්නේ. ඊට පස්සේ නිකම්ම ක්ලෑන් එකට ඇඩ් වෙනවා. ඒගොල්ලෝ එව්වට පස්සේ වාට තේරෙනවා දැන් වැඩේ වෙලා තමයි තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා වාට මෙහෙම මම අපි කරලා වෙනස් කරා කියලා ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ ඇවිල්ලා බලන්න. එතකොට වැඩේ වෙලා තියෙයි. ඉතින්
මගේ ක්ස්පිරන්ස කොයි විදිට තමයි අනිවාරෙන් මේක කරගන්න පුළුවන් බැහැකිල දෙන්න හැබැම කලෑන් එක ලීඩට විතරයි යෝග කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ බලනවා ඔයා කෑන් එක හරිහොඳට කරනවාද ඒවත් බලනවායි ගොල්ලෝ. එතකොට ඔක්ටිව් ඉන්නවාද ඒ දේවල් බලලා තමයි ඒගොල්ලෝ ඒ දේවල්වලට සොලූෂන් එක දෙන්නේ. ඉතින් ඔයාට ඒ කලෑන් එක නේම් එක චේන්ජ් කරගන්න එක ලොකු දෙයක් නෙවෙයි. සුපසෙල් එකට කියන්න තියෙන මැසේජ් කරලා මට මෙහෙම කලෑන් එක නේම් එක චේන්ජ් කරගන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ ඉතින් ගොඩක් වටී කියලා. මොකද මේක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මේක කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට තියෙන අර මම කිව්ව ටික පොඩ්ඩක් හරියට කරන්න කියන්නේ ඔයා කලෑන් එකේ ලීඩර් කියන එක කියන්න ඕනේ. ඊට පස්සේ කලෑන් එකේ ටැග් එක දෙන්න ඕනේ. කලෑන් එකේ දැන් තියෙන වර්තමාන නම ඊට පස්සේ ඔයාට අනාගතේ ඕන නම මට මේක චේන්ජ් කරගන්න ඕනේ කියලා දාලා ඒ විදිහට මැසේජ් එක ලස්සන්ට දාන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ ප්ලෑන් එකේ නම චේන්ජ් කරගන්න. ඉතින් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඉතින් මම කරා ඉදී කලින්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ එපිසෝඩ් එක බලලා වැඩේ කරගත්තොත් අනිවාර්යෙන් මට රිප්ලයි එකකුත් දාන්න. මං අයියේ මේක කරගත්තා කියන එක ඉතින් මට ඒක ලොකු සතුටක්. මොකද මගේ එපිසෝඩ් එක බලලා මං කාටද දෙයක් තේරෙන්න දුන්නා කියන එක මට එතකොට තේරෙනවා. ඉතින් ඒක නිසා මට ඒක ලොකු සතුටක් මට. ඉතින් අනිවාර්යෙන්ම මම හිතන මේ එපිසෝඩ් එක ගොඩක් වටී කියලා කට්ටියට. මොකද ලීඩර්ස්ලා ඉන්නවා නම් ක්ලෑන්ස් වල ඔයාට නම බෝරින් වගේ නම් නැත්තම් වෙන කාගේ හරි යාළුවෙක් ක්ලෑන් එකක් හම්බුණා නම් ඒක ඔයාට ඕන විදියට ඔයාගේ නමකින් කරන් යන්න ඕන නම් ඉතින් ඒ වගේ අයට මම හිතනවා මේ එපිසෝඩ් එක ගොඩක් වටී කියලා. ඉතින් ওই ප්‍රශ්නේ මටත් තිබ්බා. ඉස්සර මමත් බොරු කියන්න ඕනේ ක්ලෑන් අප් කරනවා ඊට පස්සේ නේම් එක අවුල් වගේ දැනිලා ආයි අලුතෙන් ක්ලෑන් එකක් හදනවා. ඉතින් ඒ වගේ මෝඩ වැඩ කරා. ඉතින් එහෙම දැන් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට මේ ඉස්සර YouTube channel අපිට තිබ්බෙත් නැහැ. අනිත් එක ඒ කාලේ මම දෙගෙනකොට මට මෙහෙම අපිට data package තිබ්බෙත් නැහැ. ඉතින් අපිට බලන්නවත් ඉගෙන ගන්නවත් දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා දැන් සිංගල් channel එකක් තියෙනවා. ඉතින් මම තමයි මං හිතන්නේ first time මේ වගේ content එකක් ඔයගොල්ලන්ට episode එකක් දැම්මේ. ඉතින් මං හිතනවා මේ episode එක ඔයාලට ගොඩක් වටී කියලා. ඉතින් අනිවාර්යයෙන්ම Clash with Navi YouTube channel එක subscribe කරලා set වෙන්න. ඒ වගේම මම නවීන් bro guys. ඉතින් අනිවාර්යයෙන්ම like කරන්න, share කරන්න, යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් හොඳයි නම් episode එක වටිනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් අනිවාර්යයෙන්ම මගේ Facebook account එක follow කරන්න. ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම YouTube channel එකත් subscribe කරලා set වෙන්න, bell icon එකත් all දාලා. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන episodes දාපුවම මම බලන්න පුළුවන්. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම් guys. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වටී කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ දේ හරි කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම comment එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් guys මම අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම bye guys.